ಫುಲ್ಲ ಮಿಸ್ಟಿ ಆಗಿದೆ. அடிசம் பங்களா எப்படி இருக்குன்னு பாருங்க. கிரியேட்டிவ் ஐடியாக்குள்ள பாருங்க, சைக்கிள் ஒன்று மாதிரி உண்மையிலே பங்களா மாதிரி தான் இருக்கு. ஃபுல்லாக மிஸ்டியில் கவராக விற்கிது, சட்டப்படி வியூவாக இருக்குது. ரோஸ் ஃப்ளவர்ஸ் தான் எல்லாம் இருக்குது பாருங்க. ஃபுல்லாக ரோஸ் ஃப்ளவர்ஸ் தான் தொப்பில் விற்கிது. இதுதான் என்ட்ரன்ஸ் ரோட். మీ చిత్ర దిహా ముందర బలండ దనట లంక ఇతుల తీన ముందమ త్రీ డైమెన్షన్ చిత్ర మీ చిత్ర ఎందుల తీయన్ని సర్ డేవిడ్ పెయింట్ కిన చిత్ర శిల్పి ఆ చిత్ర ఇన్ని సర్ థామస్ లెస్టర్ విలియర్స్ సో థామస్ లెస్టర్ విలియర్స్ తమై మీ తన మీ ఇడమ పల్లంకాయ పళని కథావట గెసట్ నివేదనకి రక్షితయక్ మెద అరగిన మీ మందిరే తనికర కలు గల్వలి వహలి బుర్మతే కలీవలి హదల ఇక్కడ అడిషం కిర నమతింపి ఇక్కడ హేతు సర్ థామస్ లెస్టర్ విలియర్స్ ఇప్పుదునే ఇంగ్లంతే కెంట్ ప్రాంతే అడిషం కిర గమి మెతన మే మందిరే హదండ విశేష హేతు కాలగుణిక సిద్ధివిమా కుకినావ వీడియో ఎడుతున్నాను. ఓకే ఇక్కడ ఉత్తరే మీ ఇస్తారా తీనా లంకావే అడుమ కాలకిది వెడిమ వారగాన కాలగుణే వినస్ వెన్ని తంగమలే రక్షితే మెండ మే స్థానే. ఏ వగేమ సర్ థామస్ లెస్టర్ విలియర్స్ తేవేవెలి కరువే లోకే రసమ తేవేవిన ఊవ మిటియావత మూన్లా తీన్ని మే రక్షితే మెండ మే కారణే తమై సర్ థామస్ లెస్టర్ విలియర్స్ 1968 ඉස්සෙල්ලා ලෝකෙ දින හොඳම උපාංග ලෝකෙ දින හොඳම තාක්ෂණය පාවිච්චි කරලා මේ මන්දිරය හදලා ඒකට ඇඩිෂම් කියලා නම තිබ්බේ. මොකද ඔබතුමා වුණත් අද හපුතලේට ඇවිල්ලා තංගමලේට එන්නේ නැණි. අද එන්නේ ඇඩිෂම් එක බලන්න. මොකද ඒකට හේතුව ඒක තියෙන වටිනාකම තමයි සර් තෝමස් ඇගේ ගමේ නම මෙතන තිබ්බේ. නමුත් සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් මෙතන හිටියේ අවුරුදු 18ක් වගේ කෙටි කාලයක්. 1949 ලංකාවෙන් ගිහිල්ලා 52 මේ ස්ථානේ වික්කා. විකුණන්න හේතුව සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් ධනවතෙක්. ධනවතෙක් තමන්ගේ බූදලයක් එක්ක මැරුණා නම් ඒ බූදලෙන් කොටසක් යාගේ මරණය වෙනුවෙන් ඒ පවුලේ කට්ටිය රජයට ගෙවන්න ඕනේ. මොකද සර් තෝමස් ඇවිල්ලා ජෝර්ජ් ස්ටුවර්ට්ස් කියන සමාගමේ සභාපති, ඒ වගේම සෙනෙට් සභිකෙක්, ඒ වගේම තේවතු හිමි. මෙන්න මේ කාරණයෙන් තමන්ගේ පවුලේ කට්ටිය ගලව ගන්න තමයි සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් මේ ස්ථානයේ වික්කේ. නමුත් ඒ වෙලාවේ 1952 මේ ස්ථානයේ මිලදී ගත්තේ එංගලන්තෙදී ලංකාවේ දැනටත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරක පවුලක කාන්තාවක් එයාගේ සමාගමට. උතර මේ සමාගම මේ පවුල කට්ටිය මේ ස්ථානයේ ඒගොල්ලන්ගේ නිවාඩු නිකේතනයක් විදිහට පවත්වාගෙන ගියා. ඒ කාලයේදී ලංකාවේ ඉන්න හැම ප්‍රබලයෙක්ම හැම චරිත ප්‍රබල චරිතයක්ම මේ ස්ථානයට ඇවිල්ලා ගියා. ඒ වගේ මේ ස්ථානයේ ප්‍රසිද්ධ ස්ථානයක්. ඒතර මේ පවුලේටම ලංකාවේ පළවෙනි කැබිනට් අමාත්‍යවරිය 1959 මෙතන ගත්ත දේශපාලන තීන්දුවක් ලෝක දේශපාලන කාන්තා ව්‍යූහය 1960 වෙනස් කරා. ඒකට හේතුව ලෝකේ පළවෙනි වතාවට කාන්තා අග්‍රාමාත්‍යවරියක් බිහි වුණේ ලංකාවේ. ඒ බිහි වෙන්න හේතුව එයාගේ මහත්තයාගේ ඝාතනය. ඒ ඝාතනය සැලසුම් කරේ තීන්දුව කරේ අද මේ වයවිල ඉන්න ස්ථානයේ. ඒ සිදුවීමට තමයි දේශපාලන ලෝකේ ද ඇඩිෂම් ප්ලොට් කියලා කියන්නේ. ඒ ගත්ත තීන්දුව ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම බලපාපු දෙයක්. ඒකයි මේ ඇඩිෂම් කියන ස්ථානය ලාංකික අපිට මෙච්චර වටින්නේ. ඒකට එක හේතුවක්
මෙයාට වැදගත් වුණා මේ කාලගුණික වෙනස. මෙතන ගත දේශපාලන තීන්දුව ලෝක දේශපාලන කාන්තා ව්‍යුහය වෙනස් කළා. ඒ සිදුවීමෙන් පස්සේ මේ පවුලේ කට්ටියට මේ ස්ථානය තියාගන්න බැරි වුණා. ඒගොල්ලන්ට අර ප්‍රශ්න හින්දා අන්තිමේදී මේ තැන වික්කා. ඒ වෙලාවේදී මිලදී ගත්තේ අද මෙතන පාලනය කරන කතෝලික සභාවේ ශාන්ත බිරිඳිකාණිකායේ පියතුමන්ලා. ඒතොර අද මේ ඔගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ කතෝලික පල්ලියකට. එහෙම නැත්නම් තාපසාරාමයකට. මේකින් වෙන මූලිකම කාරණේ තමයි නාවක තාපසසුන් පුහුණු කරන එක. නමුත් මේක සාමාන්‍ය තැනක් නෙමෙයි. ඒකට හේතුව මේ චිත්‍රය ඉන්න කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මොකද එයා අද ලංකාවට කරපු සේවය විශේෂයෙන් උසස් අධ්‍යාපනයට ඒක කියලා නිම කරන්න බෑ. මොකද එයා හින්දා තමයි අද ලංකාවේ හැම පළාතකම විශ්වවිද්‍යාලයක් තියෙන්නේ. මොකද ලංකාවේ කොළඹින් පිට විශ්වවිද්‍යාලයක් හදන්න ඕනේ කියලා කතිකාවක් ආපු වෙලාවේ ඒකට පුරෝගාමියා වුණේ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්. ඒ වගේම ලංකාවේ ළමා ශ්‍රමිකයන් ගැන කතිකාවක් ඇති කළේ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්. එයා මේ ස්ථානය හදන්න, මේ මන්දිරය හදන්න පාවිච්චි කරේ ඉංගලන්ත ඉංජිනේරුවෙක්වත් ඉන්දියන් කම්කරුවෙක්වත් නෙමේ, දේශීය ඥානය කැටි කරගත්ත කොන්ත්‍රාත්කරුවෙක්. ඒකයි මේ බිල්ඩින් එක, මේ මන්දිරය අදටත් නොසැලී තියෙන්නේ. ඒකට හේතුව මෙතන සුළං වර්ග දෙකක් හැප්පෙන තැනක්. මෙතන අංශක 60 වහලයක් තිබ්බනම් ඒ වහලේ කැඩෙනවා. නමුත් මෙතන වහලේ අදලා තියෙන නැම්මක් එක්ක. ඒකේ හොඳම උදාහරණය තමයි ඔබට පේනවා දැන් මේ වතුර. මේ බිල්ඩින් එකෙන් එන මේ රක්ෂිතයෙන් එන වතුර පාර මේ පැත්තට ගැලුවා නම් මොකද වෙන්නේ? අද මේ බිල්ඩින් එක කැඩෙනවා. ඒතර මේ වතුර ගලන්නේ කොහෙද? ඉස්සරහට. ඒ හැම දෙයක්ම කරලා තියෙන්නේ දේශීය ඥානෙ. ඒ වගේම මේ මේ තියෙන ලේයර් එක මේ ඇවිල්ල සීලින්න යන්නේ නෙමෙයි. මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ලේයර් එක. මේකේ උඩ තමයි තියෙන්නේ ලී ෆ්ලෝ එක. දෙවනි තට්ටුවේ ලී තරේ ඒ ලී බීම්ස් ඒ දෙවනි තට්ටු අල්ලන් ඉන්න ඒ ලී පරාල කිල හයි වෙන්නේ දෙව මෙතන තියෙන මෙන්න මේ ඕග්ගස් හතරට. ඒ ඕග්ගස් එක්ක තියෙන පඩිපෙළ ලංකාවේ තියෙන්නේ මෙතන විතරයි. මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ දේශීය ඥානෙ. නමුත් අද මේ තැන බලන්න පුළුවන් ඉලා ඉන්නේ පාදස්ලා හින්දා හිතන්න එපා මෙතන මේ දෙවනි අයිතිකාරව හිටියා නම් ඔය ගේට් වෙන්නේ මේ නරන්දියෙන් නම් වෙන්නේ නැහැ. කරුණිකට වගේ බැරි වෙලාවත් මේ මන්දිරයේ රජයට අයිතිලා තිබ්බනම් දැන් තියෙන තත්ත්වෙට ඉඳ ඉස්සල්ලා විකුණන්නේ මේ මන්දිරේ. ඒ වගේම මේ දෙවනි කාමරේ විශේෂ කාමරයක්. එතන තියෙනවා සර් තෝමස්ගේ ලයිබ්‍රරි එක. ඒ ලයිබ්‍රරි එකේ තියෙනවා පොත් කීපයක්. ඒ තියෙන්නේ ලංකාවේ ඔතන විතරයි. වෙන කිසිම තැනක නැහැ. ඒ වගේම අද ලංකාවේ තේරබර් නීතිය ගැන ඉගෙන ගන්නවා නම් ඒ තේරබර් නීතිය ගැන ඉස්සල්ලාම පොතක් ලිව්වේ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්. ඒ වගේම සර් තෝමස් ලෙස්ටර් විලියර්ස් කියන්නේ බර්ට්‍රම් රසල් කියන දාර්ශනිකයාගේ ඥාතියෙක්. දැන් ඔයගොල්ලෝ මෙතනින් එළියට ගිහිල්ලා දකුණු අත කෙළවරේ තියෙනවා බොයිලර් එක, බොයිලර් රූම් එක. ඒ බොයිලර් එක ලංකාවේ පම්ප් එකක් නැති එකම බොයිලර් එක. සාමාන්‍ය බොයිලරේට පම්පයක් තියෙනවා. මොකද පම්පයක් නැතුව මෙයා කරනවා කියන්නේ කොච්චර දැනුවත් තියෙන්න ඕනද. ඒ වගේම මෙතන 1967 ඉඳන් ස්වභාවික විදියට මේ වත්තේ ඇතුළේ තියෙන පළතුරු පාවිච්චි කරලා ජෑම් ව්‍යාපාරයක් පටන් ගත්තා පාදස්ලා මේ ස්ථානයේ නඩත්තුවට. ඉතින් අද ලංකාවේ ප්‍රසිද්ධ ස්වභාවික විදියට ජෑම් නඩත්තු තැනක් විදියට ඇඩිෂම් බංගලාව පත් වෙලා තියෙනවා. ඒ වගේම ගොවිපලක්, ඒ වගේම ගෙස්ට් හවුස් එකක් පවත්වාගෙන යනවා. ඒකේ කඩේ තියෙනවා ඉස්සරහ. කඩේට පොඩ්ඩක් ගොඩ ඇදලා ඉන්න. මොකද අපේ වෙන කිසිම තැනක අපේ මේ හදන ඒවා විකුණන්නේ නැහැ නේද? බොහොම ස්තුතියි. ඕකේ, තෑන්ක් යූ. ஓகே இதில் வந்து பனி இருந்துச்சு. பனி வந்து ஒரு ஐடியா க்ளோஸாக இருந்துச்சு. இது வந்து அவர் சிங்களில் எக்ஸ்பிளைன் பண்ணார். நான் உங்களுக்கு எக்ஸ்பிளைன் பண்ணுறேன் எப்படி என்று. பெரிய வரலாறு ஒண்டிக்குது எனக்கு தான் உண்மையிலேயும் இல்லை ஹிஸ்ட்ரி தெரியாமல் இருந்துச்சு. இப்போ தான் தெரிஞ்சிக்கிது. நான் சொல்கிறேன் உங்களை எக்ஸ்பிளைன் பண்ணுறேன் இன்னும் ஒன்றில் எப்படி என்று.